අයිබෝන් දවස නිමවීමට පෙර දවසේ සිදු වූ සියලු තොරතුරු සවිස්තරාත්මකව ඔබට කියන රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිඩම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල පාර්ලිමේන්තු කොවිඩ් පොකුර වැඩි වෙන ලකුණු රාජ්‍ය ඇමති දිලුම්ට සහ රෝහිණී කවිරත්නටත් කොවිඩ් සතියක් තුල කොවිඩ් වැළඳුණු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6 දක්වා ඉහළට මිනුවන් ගොඩින් තවත් කොවිඩ් පොකුරක් ජාතික රෝහලේ කොවිඩ් රෝගීන් වැඩි වෙයි රෝහලේ දැඩි සත්කාර ඒකකය යලි කොවිඩ් රෝගීන්ට රිජ්වේ ළමා රෝහලෙත් රෝගීන් වැඩි වෙයි සාමාන්‍ය වාට්ටු කොවිඩ් රෝගී දරුවන්ට වෙන් කරයි ඉදිරි සති දෙක තුල ලංකාවේ ඔමික්‍රෝන් රැල්ලක් රාජ්‍ය ඇමති චන්නාන තුරුංගවයි පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමේ ගැසට්ටුව ඉදිරියේදී සෞඛ්‍ය ඇමති කෙහෙලිය කියයි අද විදුලි කප්පාදුවක් නැහැ විදුලි බල ඇමති කියයි දිවයිනේ ප්‍රදේශ කිහිපයක හදිසි විදුලිය බිඳ වැටීමක් දකුණු මුහුදෙන් හෙරොයින් කිලෝ 330ක් යාත්‍රා දෙකක් සමග සැකකරුව 11 දෙනෙකුත් අත්අඩංගුවට බොරැල්ල අත්බොම්බ සිද්ධියෙන් ආණ්ඩුවට සහ පොලිසියට ලිස්සලා යන්න දෙන්නේ නැහැ කාඩිනල් හිමි කියයි රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය මෙවර විට පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳවයි මේ මාසයේ ගත වූ දින 23ක කාලය තුල පමණක් මෙරටින් 14000 ඉක්ම වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මියටද කොවිඩ් ආසාදන වී ඇති බව අද පස්වරුවේ තහවුරු වුණා ඒ අනුව සතියක පමණ කාලයක් තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට කොවිඩ් ආසාදන වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා මේ අතර පොදු ස්ථානවලට ඇතුළු වීමේදී කොවිඩ් මර්ධන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා ඉදිරියේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකැල්ල මහතා ප්‍රකාශ කළා දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව කොවිඩ් සම්පූර්ණ එන්නත්කරණ යනු මාත්‍රා දෙකක් නොව බූස්ටර් එන්නත සමග මාත්‍රා තුනක් ලබා ගැනීම බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ෆුල් වැක්සිනේටඩ් නමින් සහතිකයක් නිකුත් වන්නේ කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා තුනම ලබාගත හොත් පමණක් බවද අමාත්‍යවරයා පැවසුවා. ඒ ප්‍රවෘත්ති අංශ ප්‍රධානින් සමග පැවති විශේෂ සාකච්ඡාවකදී එමෙන්ම මාත්‍රා තුනම ලබාගෙන ඇති පුද්ගලින්ට පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එය අනිවාර්ය කිරීම සඳහා වන ගැසට් නිවේදනයේ ඉදිරියේ නිකුත් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ෆුලි වැක්සින් කියන එක මීට පස්සේ නිර්වචනය කරන්නේ වැක්සින්ස් තුනම ගත්ත අයට කියලා. ඒ අය ප්‍රසිද්ධ ස්ථානවලට යෑමෙන් වැළකීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට ඇප් එකක් උත් QR කෝඩ් එකක් හදන්න අපි තාක්ෂණික අමාත්‍යාංශයේ කණ්ඩායමකට බාර දීලා තියෙනවා. අපිට ඒක ලැබෙච්ච වහාම අපි මේ නීතිය එහෙම නැත්නම් ඒ ගැසට් එක ගහලා එහෙම නැත්නම් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ හරගෙන හල හැකිය ඉක්මනින් කරන අපි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මියටද COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. ඒ අනුව ගත වූ සතියක කාලය තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දිනක කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වුණා. ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තියත් සමග මේ වන විට රට තුල යළිත් කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. අකණ්ඩව 6 වන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් 800 ඉක්මවා අදත් වාර්තා වුණා. ඒ අනුව මේ වසරේ ගත වූ දින 23ට පමණක් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14000කට අධිකයි. මිනුවන්ගොඩ කමරගොඩ ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිසකට COVID-19 වෛරසය ආසාදනයේ වී තිබෙනවා. අදාළ විවාහ මංගල උත්සවයට සහභාගී වූ පුද්ගලින් 200ක් අතරින් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියතට ප්‍රකාශ කළේ. මොවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත්තේ පෙරේදා දිනේ මේ අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය නැවතත් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කිරීමට සිදුව ඇති බව රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළා. සාමාන්‍ය ශල්‍ය කර්ම වලට තියෙන ප්‍රමුඛතාවය අඩු කරලා COVID-19 රෝගීන් බලා ගන්නත් COVID-19 රෝගීන්ට දැඩි සත්කාර ඒකක වෙන් කරන්නත් සිද්ධ වෙමින් පවතිනවා. ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය යම්කිසි ප්‍රමාණයක් ආසාදනය ලක් වුණා. 60ක්ම වගේ විශාල ප්‍රමාණයක් ආසාදනය ලක් වුණේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක්
පළවෙනි මාත්‍රාව ගත්ත අයගේ දෙවෙනි මාත්‍රාව ගැනීම සඳහා අවශ්‍ය වෙන කාලය මාස 3 අද දිනේ ඉඳන් සම්පූර්ණ වෙන නිසා අද දිනේ ඉඳන් ඉදිරියට එමෙන්නත් කරන කටයුතු කරනවා වයස අවුරුදු 20ට වැඩි උදවියට දෙවෙනි මාත්‍රාව අරගෙන මාස 3ක් සම්පූර්ණ වෙනවා නම් ඔවුන්ට බූස්ටර් එන්නත ලබා ගැනීමේ හැකියාව තියෙනවා ලෝව පුරාම ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් නැතිවෙන රැල්ලක් ඇතිවෙමින් පවතිනවා ඉදිරි සති දෙක තුනේ ශ්‍රී ලංකාවටත් මෙහි බලපෑම දැනෙන්න සෑහෙන ඉඩක් තියෙනවා කොළඹ ජාරල මරෝහල තුලත් පහුගිය කාලේ කොවිඩ් 19 සහිත දරුවන් දිනකට වාර්තා වුණේ තා කිහිප දෙනයි නමුත් දැනට 10ක් 15ක් පමණ ප්‍රමාණයක් වාර්තා වෙනවා නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා කොවිඩ් 19 රෝගීන්ගේ දරුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමක් දක්න ලැබෙනවා ඒ දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාමාන්‍යයෙන් දරුවන්ට ප්‍රතිකාර කරන වෙනත් වාට්ටුවක් ලබා ගැනීම අවශ්‍යතාවයත් පැන නැගී තිබෙනවා ශ්‍රී ලංකාව තුළ තහවුරු වන රෝගීන් සංඛ්‍යාවෙන් යම් කිසි වැඩිවීමක් ක්‍රමක්‍රමයෙන් දක්න ලැබෙනවා ඒ සමහර විට ඉතා ඉක්මනින් දහස සීමාව වැඩි වෙන්න පුළුවන් වත්මන් රජයේ සෑම ප්‍රශ්නයකටම හේතුව කොවිඩ් බවට පත් කරගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කැටි වලාකුළුවල ජීවත් වන පාලකයන්ට ජන දුක තේරෙන්නේ නැති බවද ඔහු ප්‍රකාශ කළා. මේ සාපකාරී ආණ්ඩුව ඔබියාගේ ජන ජීවිතය විනාශ කරලා බඩු මිල නැග්ගලා තියන අහස උසට මේ හැම දේ ගැන කතා කරනකොට ආණ්ඩුවට තියන ලස්සන උත්තරය. මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව කොවිඩ්. මේරගේ පොලිං යුගයක් මේරටේ නිර්මාණය කරලා මේරටේ ජනතාවගේ ජන ජීවිතේ වනසන එක ඕකද දේශප්‍රේමීත්වය හේලයට තේරෙන්නේ නැහැ මේවා ඒගොල්ලෝ ඉන්නේ අන්නර වලාකුළු වල කැටි වලාකුළු වල ඉන්නේ විදුලිය ඉවසරව ලබා දීම රජේ වගකීම නමුත් මේ ආණ්ඩුව මොකද කරන්නේ මේ ආණ්ඩුව විදුලිය හබනවා ඊළඟ සති කිහිපය තුල ලොකු කැපිල්ලක් එනවා ගමු කොහොමද විභාගවලට මුණ දෙන්නේ තව දුරටත් තමුන්නාන්සේලා අටවහගෙන ඉන්නවද මේ රට විනාශ වෙනක තමුන්නාන්සේලා සූදානන්ද දැනන්ත ඓතිහාසික ධන බල වේගයක් ගොඩනගලා ओमिक्रोन नव प्रभेद जनता धनवत् राज्य नव बेडपिलवेल आरंभ कल युत बब हिटपु अग्रमा रणिल विक्रम सिंह महता पवसन बियगम प्रदेश उत्सव රටේ මේ වන විට පවතින ප්‍රබලම ගැටලුවක් විදුලි අර්බුදය පිළිබඳවයි දැන් අවධානය පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විදුලි බල හා ඛනිජ තෙල් අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් සමගයි. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. අමාත්‍යවරයා ඒ ආකාරයෙන් ප්‍රකාශ කළද මහරගම හෝමාගම මාළඹේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ හදිසි විදුලි जनाधिपति लेखम कार्यालय दी विशेष साकच्चावक ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ प्रधान मेम साकच्चावट विदुली बल अमात्य गामिनी लोकुगे महता सह बलशक्ति अमात्य उदय गम्मन पिल महतात एक සාකච්ඡාවෙන් අනතුරුව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බවයි. බොහොම සාර්ථකයි සාකච්ඡාව අපි විදුලිය කපන්න තු යන්න වැඩ පිළිවෙලක් නැහැ. විදුලි බල මණ්ඩලයයි තෙල් සංස්ථාවයි තෙල් ආනයන කිරීම පිළිබඳව සාකච්ඡා තිබුණ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මමත් විදුලි බල ශක්ති අමාත්‍යතුමත්
අවශ්‍ය නිලධාරී මහත්තුරු හිටියා. එතෙන්දි ජනාධිපතිතුමා කිව්වා විදුලිය විසන්ති නොකර යන්න පුළුවන් වැඩ පිළිලක් ඉදිරිපත් කරන්න. විද්‍රවත්ව දැන් තෙල් තියෙනවද? ඔව්. තෙල් තියෙනවා කියන්නේ දැන්ට තෙල් තියෙනවා. ඉදිරි තෙල් ලබා ගන්න ඔක්කොම ලෑස්ති කරා. ඒක සල්ලි සේරම හම්බුණා. ඔව්. ඒ කියන්නේ ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ. ඒ කියන්නේ අද හවස කරන් කපන්නේ නැහැ කියන කනේ? කපන්නේ නැහැ. ඔබතුමා වගකීමෙන් නේද කියන්නේ ඔබතුමා වගකීමෙන් කියපෝ සමහර දේවල් නැති වුණා මේ කිව්වේ ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා ගත්ත තීන්දුව හැමෝම එකම වෙලා ගත්තා දැන් අද නිකන් හරි ලයිට් ගියොත් මොකද වෙන්නේ ඔබතුමා निष्पादने දෙවිතෙල් වෙනුවට ඩීසල් ලබා දීලා ඒතර සපුගස්කන්ද දැන්ට නතර කරලා තියෙන දෙවිතෙල් විදුලි බලාගාරයට දෙවිතෙල් ලබා දීමට අපි එකඟතාවය පළ කරා. අද අපිට දැනට මූදමැද තියෙන නැව් දෙකට අවශ්‍ය කරන ඩොලර් ලබා දීමට මහ බැංකුව අධිපතිතුම එකඟතාවය පළ කරා. අපිට දැනට රුපියල් බිලියන 93ක් විදුලි බල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. ඒතර ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදාස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. මුදල් ළමයිතුමා මේ වෙන විට ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ඉන්දියාවේ ණය පාසුකමක් ලබා ගන්න සාකච්ඡා කරනවා. ඔවුන්ට ඍජුව දෙවි තෙල් සහ ඩීසල් ආනයනය කිරීමට එකඟතාවය අපි විසින් ලබා දුන්නා. කෙසේ වෙතත් තෙල් අරපුදිය හමු වී විදුලිය නිෂ්පාදනය කිරීමට නොහැකි නිසා අද දින පැයක කාලයක් සහ හෙට දින පැය දෙකක කාලය බැගින් විදුලි කප්පාදුවක් සිදු කරන බව විදුලි ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළා. විදුලි බල මණ්ඩලය මගින් විදුලි කප්පාදුවක් සඳහා නිර්දේශ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණද අද දවසේ විදුලි කප්පාදුවකට යාමට නිර්දේශ කළ නොහැකි බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. අපි අරමු නැ නොකමන එක. මොකද අපි රජයේ ආයතනයක් වශයෙන් අපි වගකීම වෙන්නේ කන්ටිනියස් පවර් සප්ලයි එකනේ. අපි කිසිම දවසක අනුමැතිය ලබා දෙන්නේ නැ අනවශ්‍ය විදිහට විදුලිය කපාදුව. මොකද අපේ බලාපොරොත්තු තියෙන්නේ දුලිය මහජනතාවට දීලා මොකද අපේ පනතින් තියෙන පනත් ප්‍රකාරව අපිට තියෙන එක යුතුයකමක් තමයි එක වගකීමක් තමයි විදුලිය දිගටම ආරක්ෂාකාරීව මහජනතාවට ලබා දීම. එතන අපි ඉන්නවා. ඒතර විදුලි ඉංජිනේරුවන්ට තියෙන එයාලගේ තමන්ගේ රාජකාරි කරගෙන ඒකට අවශ්‍ය රාජකාරීමේ කටයුතු කරගෙන ඒ අවශ්‍ය රාජකාරි කරන එක. එයාලට අයිතියක් නැහැ මේ විදුලිය කපන්න කවද්ද කපන්නේ කීයද කපන්නේ කියන එක. එයාලගේ කාර්යභාරයක් නෙමෙයි. ආර්ථිකේ වහලා සම්පූර්ණ වහලා ඉන්න පුළුවන්. අපිට විදුලිය නැතුව ඉන්න බෑ. එක පැයක් ඉන්න බෑ විදුලිය. මේ කාමරේ විනාඩි 10ක් අපිට ඉන්න බෑ විදුලිය නැත්තම්. එච්චර වැදගත්. විදුලි අර්බුදය සහ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් වෘත්තීය සමිතියට ඉංජිනේරුන්ට හුඟක් කයින්ට ඕන වෙලා තියෙනවා. මේ පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න අපි උනන්දු කරවන්න තමයි මේ කටයුතු කරන්නේ. ඒකනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ එතුමන්ලා කාලේ මේකේ මාපියාවත් තුන මටත් බැරි වුණා එක් කරන්න කියලා. මේ මාපියාව මට මොන දෙන්න පුළුවන්ද? බැරි නම් ඉතින් මම හැමතිම කරන්න ඕනේ නැහැ නේ. දැන් බලන්න අද ඉඳලා විදුලි බල ඇමතුමා ලොකුගේ ලොකුගේගේ ගෙදෙට්ටත් විදුලිය නැහැ. සාමාන්‍ය මිනිසුන්ට කුප්පිලා හම්බුවක් පත්තු කරගන්න භූමි තෙල් ටික නැහැ. ලංකාවේ තිබෙන වෙනදා ආයතනවල බෝඩ් ටික නිවලා දාන්න. ඔය සංඥා පූර්ව ටික නිවලා දාන්න. ලයිට් ටික ඕෆ් කරන්න. මේ වගේ දේවල් කතා කරමින් මොකද වෙන්නේ? අවසානයේදී වෙන්නේ නිල නොලත් ඇඳිරි නීතියක් ප්‍රකාශ කිරීම. ඔය හැම එකකම ගෝණි බිල්ලක් වවනවා. ඉතින් විදුලිය කැපුවත් වැරදි. ජලයෙන් නිෂ්පාදනය කරුවත් වැරදි. ගල් අඟුරු වලින් කෙරුවත් වැරදි. මුකෙන් කෙරුවත් වැරදි නේ මේ විපක්ෂයටයි data. ඒ නිසා අපි ඒක කරගන්න. අපි වතුරක් දෙන්නම් විදුලියත් හදන්නම්. අර්බුද තියෙනවා. නමුත් ඒක ප්‍රශ්න අපි විසඳනවා. මේ ආයත දැනෙන්නේ නැත්තේ මොකද අර්ලිය ගහ මන්දිරේ විදුලිය කැපෙන්නේ නැහැ. ජනාධිපති මන්දිරේ විදුලිය කැපෙන්නේ නැහැ. කැපුවත් ජෙනරේටරේ විදුලිය විසන්දි වෙන සැනින් ඔටෝමැටිකලි ස්ටාර්ට් වෙලා එනවා. තකතිරු තීන්දු නිසා මේ රටේ ජනතාව අඳුරේ තියන්නේ නැතුව ඔබ ඕන්නම් කැමති නම් අඳුරේ ඉන්න. අර රයිගමයේයි ගම්පොලේයි දවල්ට හඬ වෙනවා රැට දෙන්නත් එක හොරකම යනවා. ඒ නිසාද ගාමිණී ලොකුගේ සහ ගම්මන්පිල රයිගමයේයි ගම්පොලේයි වගේ තමයි. දවල්ට නිදා ගන්නවා රැට හොරකම යනවා. ඒ දෙන්න බොරුවට මේක ගහගෙන ඒ විජ්ජුම්බර වලින් රටේ ජනතාවට වැඩක් නැහැ. ඒක නිසා දැන් මේ දෙගොල්ලම වගේ කියන්න ඕන. රත්රන් වගේ අපේ රටේ කහමිල දැන් හරිම ඉහළයි. ආනයනේ නවත්තලා කහ වගා කරන්න රජයේ තීරණය කරලා දැන් වසරකට වැඩි කාලයක් ගත වෙනවා. කහවල මිල එක්ක බලද්දී තවමත් රට කහවලින් ස්වයංපෝෂිතද කියන එක ප්‍රශ්නයක්. මේ අතර මිරිස් වගාවෙන් අත මිට සරු කරගන්න හැටි ඇමති මහින්දානන්ද අද හෙළි කළා.
අපේ රටේ කහමිල රත්තරන් වලට වඩා ඉහළයි. රට කහවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය මගින් විවිධ වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා. කහ පිට රටින් ගෙන්වීම තහනම් කෙරුණේ 2021 වසරේ. දේශීයව වගා කළ කහ නිෂ්පාදනයේ මිලදී ගැනීම වෙනුවෙන් වූ වැඩසටහනක් පසුගියදා පැවැත්ුණා. එය අමාත්‍ය ජානක වක්කුමර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට අවශ්‍ය කරන්නේ කහ කුඩු මෙට්‍රික් ටොන් 6500යි අමු කහ මෙට්‍රික් ටොන් 50000ක් විතර ප්‍රමාණයක් අපට ඇති. අපේ මුහුදු සීමාවෙන් හොරෙන් ගේන කහ නාවික හමුදාව එච්චර අල්ලද්දී බෝට්ටුව හරහා කොහොම හරි ගේනවා. මම ජනාධිපතිතුමාට යෝජනා කරන්න ඉන්නේ අඩුම ගානේ අහු වුණාම බෝට්ටුව රාජසංස කරන්නවත් අපි වැඩ පිළිලක් හදන්න ඕනේ. එතකොට මේක අපිට නවත්ත ගන්න පුළුවන්. බලව කලාපේ ගෝවින්ද සිය කහ අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. එහෙත් ගෝවින්ට කහ අස්වන්න අලෙවි කර ගැනීමේ පහසුකම් නැතිවීම හමුවේ පීඩාවට පත්ව තිබෙනවා. අක්කරයක පමණ කහ ප්‍රමාණයක් වගා කරලා තියෙනවා දැනට. අස්වනු නෙලීම නවත්තලා තියෙන්නේ මේ දවස්වල වෙළඳ පොළේ. වෙළඳ පොලක් නැහැ. ඒක විකුණ ගන්න ක්‍රමවේදයක් අපිට නැහැ. ඇඹිලි පිටිය ප්‍රදේශයට කහ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් හෝ ලැබලා දුන්නොත් ඉතා වැදගත්. මේ අතර මිරිස් වගාවෙන් ආදායම උපයන හැටි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙලෙස පැහැදිලි කළා. අපේ බලාපොරොත්තුව ඉදිරි වසර තුන තුල අපේ රටට අවශ්‍ය මිරිස් ටික මේ රටේ නිෂ්පාදනය කරන්න. ලෝක බැංකුවේ කොහොදාරයක් අපට ලැබුණා. ගොවීන් 5000ක් අඳුරගෙන මේ සදහන කරනවා මේ තෝරගන්න හැම කෙනෙකුටම අපි දෙනවා ලක්ෂ 4000ක් වටිනා බඩු නොමිලේ අක්කර භාගයක මිරිස් පැල 7500ක් වවන්න පුළුවන් එක ගහකින් කිලෝ එකක් හදන්න පුළුවන් මාස 7 ඇතුළේ අද අපි මිරිස් කිලෝ එක රුපියල් 1100යි අමනාසෙල රුපියල් 500 නම් මිරිස් වික්කොත් ඔයාලට හම්බ වෙනවා ලක්ෂ 22ක් මාස 7ක් ඇතුළේ ඒ කියන්නේ ඔයාලගේ සුද්ධ ලාභය මාසෙකට ලක්ෂ 2යි දිනෙන් දින භාණ්ඩමිල ඉතාම වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. කජු මිලත් දවසින් දවස ඉහළ යනවා. ඒත් ඉහළ යන බඩු මිලත් සමග කජු වලට ඇති පාරිභෝගිකයින්ගේ ඉල්ලුම නම් පහත යමින් තිබෙන්නේ. කජු වෙළඳාමේ නිරත වෙළඳුන් කියන කතාවයි මේ. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පස් යාල පහු කරලා යන ඕනම කෙනෙකුට අමතක වෙන්නේ නැති ස්ථානයක් තමයි කජුගම. විසිතුරු රෙදි හැට ඇඳගත් තරුණියන් වගේම කාන්තාවනුත් යනේන හැමෝගෙම මතකයේ රැඳෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඔවුන් නිරත වෙන වෙළඳාම නම් කජු කනවතරම් ලිහිසි නැහැ. ඒ හැම කතාවක් පිටුපසම අපට පේන්නේ නැති දුක්බර කතාවක් තියෙනවා. මේ ඒ කතාවයි. කස්ටමර්ස්ලත් හරිය අපහසුතාවයකට පත් වෙනවා ගණන් වැඩි හින්දා දිගතන එකත් අමාරු වෙන මිනිස්සුන්ට එහෙමගේ කජු ගන්නෙත් නැහැ. අපි හරියම අපහසුතාවයෙන් තමයි මේක කරන්නේ. මේ අපි 1000 ගානට ගත්ත කජු රුපියල් 5000ට ද විකුණන්න වෙලා තියෙනවා. ඒ අපහසුතාවය දන්නේ අපි. හැම දෙයකම මිල දිනෙන් දින ඉහළ යනවා. කජු මිලත් එහෙමයි. මිල ඉහළ යද්දි පාරිභෝගිකයින් අඩු වෙලා ඔවුන්ගේ ව්‍යාපාර දැන් පාඩු ලබන තත්වෙට පත් වෙලා. අපේ විදේශ කට්ටිය වැඩි වෙන්නේ නැහැ දැන්. දේශීය කට්ටිය තමයි ගන්නෙ. අපිට ජීවත් වෙන්න ඉතින් කොහොමවත් නැහැ ඉතින්. දැන් වාහන හයිවේ දැන් මඩ පස්සේ අඩුයි. වෙනද කජු කිලෝ ගත්තාම සාමාන්‍යයෙන් 400ක් දිනවා දැන් එහෙම නැහැ. ගිනි අවුවේ පිච්චි පිච්චි මේ වෙරදරන්නේ ඔවුන්ගේ ජීවිකාව සරි කරගන්නයි. දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නයි. ඒත් ඒ සියල්ල අද නතර වී ඇති බවයි කජු වෙළඳාමේ නිරත කාන්තාවන් පවසන්නේ. කජු ගණන් ලාභයක් නැහැ. ජීවත් වෙන්න බොහොම අමාරුයි. අතීතේ නම් හරිම සුන්දරයි දැන් නම් කියන්න තරම් අසුන්දරයි. ගෙවල් දරවල් හැදුවා බඩු මුට්ටු ගත්තා දරුවෝ ලොකු මහත් කරා ඉගැන්නුවා. හැමදේම කජු විකුණලා තමයි දැන් ඉතින් ඒ කිසිම දෙයක් නැහැ. කරගන්න බෑ. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බොම්බ සිද්ධියට නීතිය ක්‍රියාත්මක කරන තුරු තමා විමසිල්ලෙන් පසුවන බව කොළඹ අගරාධිකරු කාදිරල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ආණ්ඩුවට හෝ පොලිසියට මෙම සිදුවීමෙන් ලිස්සා යාමට නොහැකි බවයි කාදිරල් හිමියන් වැඩිදුරටත් පවසන්නේ.
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දෙව්මැදුරේ තිබී අත්බෝම්බයක් සොයාගැනුණේ පසුගිය 11 වන දිනයි. එදිනම ඊට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් එක්කයිකු වසර 16කට අසන්න කාලයක් එම දේවස්ථානයේ සේවය කළ පුත්කලෙක්. එම අත්බෝම්බය අල්තාරේ අසල සැඟවීමට දේවස්ථානයට නිතර යනේන වයස අවුරුදු 13ක දරුවෙක්ද හවුල් කරගෙන තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය ප්‍රකාශ කළා. එය SFG 87 වර්ගයේ අත්බෝම්බයක් බවයි පසු අනාවරණය වුණේ. එසේම බ්ලිපිටිය පනාමුර ප්‍රදේශයේ මෙම සිද්ධිය හා සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවටගත් අතර ඔහුගෙන් ලද ප්‍රශ්න කිරීම මත තවත් විශ්‍රාමික වෛද්‍යවරයෙකු මෙම සිද්ධියට සම්බන්ධව පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 6ක්. මේ අතර මෙම අත්බෝම්බ සිද්ධියෙන් ආණ්ඩුවට හෝ පොලිසියට ලිස්සා යාමට නොහැකි බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා. මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේවරුේ දර්ශන බලන්න කියලා. මොකද එතකොට අපිට මේ බෝම්බේ වෙන කවුරු හරි ගෙනත් තිබ්බද කියන එක හොයාගන්න පුළුවන් වෙනවනේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා. අනිත් එක මේ අර මොනි කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක අත හොදාගන්න පොලිසිය උත්සාහ කෙරුවා. පොලිස් හැමති ඒක තමයි ප්‍රකාශයට කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බෑ. සාධාරණ හදවතක් තියෙන ඕනෑම මිනිස්සෙකුට. ඒ නිසා අපි මේ කාරණාව එහෙම ලෙස්සල යන්න දෙන්නේ නැහැ. ආණ්ඩුවටවත් පොලිසියටවත් මේ කාරණාව උසාවියේදී මේ කරපු වැරද්ද හරිගස්සන්න මේ මිනිස්සුන්ට වෙච්ච වැරද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරමු. අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මාස 9 වනදා යලි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියම කළා. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් අධිකරණයට අපහාස කළේයි චෝදනා කරමින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන දෙවන පැමිණිල්ල මාර්තු මාස 9 වනදා යලි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියම කළා. එම පැමිණිල්ල අද එස් තුරේරාජා යසන්ත කෝදාගොඩ සහ HMD නවාස් යන මහතුරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශාන් ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව කැඳවීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ල නැවත මාර්තු මාස 9 වනදා කැඳවීමට නියම කළා. මෙහිදී විනිසුරු තුරේරාජා මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රංජන් බ්‍රාහ්මණායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තම සේවාදායකයාට බන්ධනාගාරය තුලදී මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යයන කටයුතු වල නිරත වීම සඳහා අවස්ථාව සැලසී ඇති බව දන්වා සිටියා. 2016 වසරේදී රියනුතරක් සිදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන නඩුවේ විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මාස 21 වනදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. මෙම පෙත්සම අද මේනකා විජේසුන්දර සහ එස් කුමාරන් රත්නම් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. 2015 වසරේදී දෙමිටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය මැයි මාස 23 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මාස 23 වනදා ආරම්භ කරන බවයි. එහිදී සාක්ෂිකරුවන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා. දැන් රටවට ආසියට. හෙරොයින් කිලෝග්‍රෑම් 330කට ආසන්න ප්‍රමාණයක් රැගත් බහුදින දීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදාව සිය බාරයට ගෙන තිබෙනවා. මෙම යාත්‍රා දෙකෙහි සිටි හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් 11 දෙනෙකුද ආරක්ෂක අංශ සිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වූයේ. රාජ්‍ය බුද්ධාංශය නාවික හමුදාව සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්වයි මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ. හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා රචිත ද කන්ෆ්ලික්ට් දැට් එලියුඩඩ් පීස් ග්‍රන්ථයේ මුල් පිටපත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආද
ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන්ගේ නැසියගේ භාර්යාව වන හීන්මිනිකා මාතාව සිහි කරමින් රචිත ගීතය එළිදක්වා තිබෙනවා. ඒ තඹාන කොට භගිනිය ගම්මානයේදී නියඟක දැවෙන කුඹුරකි මම ලෙසින් නිර්මාණය වූ මෙම ගීතය ආදිවාසී නායකතුමන්ගේ ජීවන ගමනට හීන්මිනිකා මාතාව සෙවණැල්ලක් මෙන් ශක්තියක් වූ අයුරු අපූර්වට විදහා දක්වනවා. කුරහන් මාළු සේමනුබ අද දහවල් අම්බලංගොඩ කහව ප්‍රදේශයේ කොහු කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා. එම කම්හලේ තිබූ වියලි කොහු ගොඩකට මෙසේ ගිනි ඇවිලි ඇති බවයි වාර්තා වූයේ. පසුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයද ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. එම පොතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති සමගින් සෝදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.